ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන් Skills for Inclusive Growth ඉදිරිපත් කිරීමක්. සුප්‍රීම් චෙෆ් තරගයක් විතරක් නොවන රටට හිතැති ව්‍යාපෘතියක්. රියලිටි කලාවේ තවත් එක් පැතිකඩක් සොයමින් ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව දිස්ත්‍රික්ක ප්‍රමුඛ කරගෙන ඇරඹෙන වගයි. වනකම් වෙල්කම් සුප්‍රීම් ෂෙෆ් සීසන් 2 වෙත සාදරයෙන් පිළිගන්නවා. අන්තිම වතාවට අපි මඩකලපුවේදී හම්බුනේ තරඟ කරුවන් 20 දෙනෙක් තෝරගන්න. කවුරුත් දන්නවා ඒක. දැන් අපි ආයෙත් මඩකලපුවට ඇවිල්ලා ඉන්නවා. අපි එයාලගෙන් අහන්න හදන්නේ එයාලා සූදානම්ද ඊළඟ වටේට යන්න කියලා. මොකද මේ 20 දෙනා අතරින් තමයි මඩකලපුවේ 6 දෙනෙක් තෝරාගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දිස්ත්‍රික්ක 4න් සම්පූර්ණයෙන් 24 දෙනෙක් මේ තරඟය සඳහා තරඟ කරනවා. දැන් අපි මේ ඉන්නේ මඩකලපුවේ තේරී සිටින 20 දෙනාගෙන් 6 දෙනෙක් තෝරා ගන්න. ප්‍රධාන වශයෙන් S4IG ආයතනය Skills for Inclusive Growth සහ ඕස්ට්‍රේලියානු රජයේ එක්පයි මේ දවැන්ත කටයුතු සිද්ධ කරන්නේ. හැමෝම සූදානමින් ඉන්නවා. එහෙමනම් අපි පොඩ්ඩක් කතා කරමු. කොහොමද සැපසනීප? මොකද හිතෙන්නේ? දැනට ඔයා 20 ඇතුළේ ඉන්නවා. හැබැයි හවස වෙනකොට මේ 20 දෙනාගෙන් 6 දෙනෙක් තෝරා ගන්නවා. මොකද හිතෙන්නේ? පොඩි තැති ගැම්මක් තියෙනවා. හැමෝටම හොඳට උයන්න පුළුවන් කියලා මට තේරෙනවා. ඉතින් 6 දෙනා අතරට තේරෙනවා නම් තමයි කැමති. බය හිතෙනවා. බය හිතෙනවා. මෙතෙන්ට එනකොට නම් බයක් තිබුණේ නැහැ. ඒ වුණාට මෙතෙන්ට ආවට පස්සේ නම් දැන් මට බය හිතෙනවා. විශ්වාසිකුත් තියෙනවා. ඒ වුණාට බයකුත් තියෙනවා. පොඩි බයක් තියෙනවද? දිනනවා කියලා විශ්වාසයක් තියෙනවා. දිනයි කියලා හිතනවා. දිනනවා කියලා විශ්වාසයි. 100ක් විතර ආවා. ඒ වුණාට මං කොහොම හරි අන්තිම 20ට තේරුණා. හොඳයි. දැන් අපි මෙතන ඉන්න 20 දෙනාගෙන් 6 දෙනෙක් අනිවාර්යයෙන්ම තෝරා ගන්නවා. අපි එයාලට අද උයන්න කියන්නේ මොනවද? මතකනේ මාලක්කාගේ කකුළු වෑංජනේ. ඒක කවුරුත් දන්නවා. අපි මාලක්කාගේ හෝම් ස්ටේ එකට ගියා. එයිදී රසවත් කකුළු වෑංජනයක් හැදුවා. ඉතින් අපි අද මේ තරඟකරුවන්ට දෙන්නේ අන්නේ කකුළු වෑංජනය හදන්න. එසේනම් ආරාධනා කරනවා අපි අපේ විනිශ්චය මණ්ඩලයට ෂෙෆ් විමල්, ෂෙෆ් ඩී, ෂෙෆ් බෙන්. මේ විනිසුරුවන් තිදෙනා සමග අපි තවත් විශේෂ දෙදෙනෙකුට ආරාධනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි සුප්‍රීම් ෂෙෆ් සීසන් 1 සහභාගී වූ තරඟකාරිනියන් දෙදෙනෙක්. ඔවුන් NVQ ලෙවල් 4 සම්පූර්ණ කරලා දැන් මඩකලපුවේ විශේෂ හෝටල් දෙකක සාර්ථක ෂෙෆ්ලා හැටියට සේවය කරන සාර්ථක කාන්තාවන් දෙදෙනෙක්. එසේනම් අපි ආරාධනා කරමු ෂෙෆ් ලලිතා සහ ෂෙෆ් ගීතා. සියලුම දෙනා දැන් සූදානම්. හැබැයි තරඟකරුවන් දැම්ම තරඟ වදින්නේ නැහැ. මොකද චෙෆ් ඩී, චෙෆ් ලලිතා, චෙෆ් ගීතා මේ අය කකුලෝ ඩිෂයක් හදන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න සූදානමින් ඉන්නේ. චෙෆ් නිකෝ, චෙෆ් ඩී, චෙෆ් ජිමි ෂු ලෝ ප්‍රකට සුපවේදීන් තිදෙනවා. සුප්‍රීම් ෂෙෆ් සමගින් චෙෆ් ඩී සූදානම්, ඒ වගේම චෙෆ් ලලිත සූදානම්, චෙෆ් ගීත සූදානම්. එහෙමනම් පටන් ගමුනේ. ඩී රෙඩි? 5 4 3 2 1 ස්ටාර්ට්.
හොඳයි මේ වැඩේ අතරතුර තවත් විශේෂ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඒ තමයි අපේ මාලක්කා ඉතින් මාලක්කා හදපු කකුළු කරිය ඩී උයනවා ලලිතා ගීතා මේ තුන්දෙනාම උයනවා එහෙමනම් අපි පොඩ්ඩක් ගිහින් බලමු මේ කට්ටිය කොහොමද මේ වැදනේ රසට උයන්නේ කියලා මම සීසන් 1 එකට සහභාගී වුණා. ඒ නිසා තමයි අද මෙතන ඉන්නේ. SYG ආයතනයේ සාර්ථක මේ ගමනෙන්න අපිට මඟ පෙන්වුවා. අපි කොළඹ ගියා පුහුණු වීම වලට. ඊට පස්සේ මාස 6ක පුහුණු වීමකින් NVQ level 4 සම්පූර්ණ කළා. අද මං වගේ ගොඩක් අය හොඳ තැනක ඉන්නේ Supreme Chef සීසන් 1 එකට සහභාගී වෙලා ඒ සියලුම දැනුම පුහුණුව සාර්ථකව ලබා ගත්ත නිසා. सीसन टू सियलुम तरंकारुवांट ओंगे दक्षता पेन्मान्नट सार्थक वेन्नटात मम हदवतीम प्रार्थना करना मम सीसन वन वलट सहभागी उना दें मम सीसन टू वलट आराधिते खेटियट सहभागी वेनवा मम आबाधित केनेक मम कियाने आबाधकेने हितान नेपा इद्रियट एविल्ला दक्षता पेन्मान्न मम एकट हुंदम उदाहरणयक आत्म विश्वास ऐति करगान्नवागेम हुदट विहिस महंसी वेला वागे इलाक्य वेनुवेन बेड करान्न इतकुट वाट वागे अरमुनटे अन्न पुलवा ऑस्ट्रेलियन रजे सहयोगेन स्किल्स फॉर इंक्लूसिव ग्रोथ इदिरिपत् किरीमक හොඳයි අපේ දැන් පළවෙනි තරඟකරුවන් 10 දෙනා තරඟ වදින්න සූදානම්. තරඟකරුවන්ට මොනවා හිතෙනවද? යාලා යාලගේ තරඟයේ සඳහා සියල්ල සූදානම්. සෝ හැමෝම පොඩි තැතිගැන්මක් ඉන්නේ. මේ තමයි හොඳම වෙලාව. සූදානම්ද? කෝ කිසිම සද්දයක් නැහනේ. රෙඩිද? ඕකේ. හරි අපි පටන් ගමු අපේ කවුන්ඩවුන් එක. 3 2 1 start. शेफिमाल क्यान अद दवसे मेयालाट तीन चैलेंजस मोनवाद विश्वविद्यालय हायदिनेक तोरन मे मोहते मेगोलांट लुकुम अभियोगयक तीनवा मे विश्वविद्यालय हायदिनाट एंड इते अपि कलिन किव्वा मे अपि बलापुरुत्तु वेनवा यूनिक डिश एक इदिरिपत् कराय कियला ए वागेम वेस्टेज नतुव कटर रहट डिश एक प्रोड्यूस करनवट बेकुम कौ डिश एकक प्रोड्यूस कराय कियला मन हितनवा एक तमाई अपे जजिंग क्राइटेरिया एक अद अद කරන්නේ මේකට දැන් තුන පහ ඔක්කොම මිශ්‍ර කරලා තියෙන්නේ ඒක දැන් ටෙම්පරාදු කරලා පොල් කිරි ටිකක් එහෙම දාලා ගත්තොත් රසට තියෙන්නේ වඩා විශ්වාසයක් තියෙනවද මේ තරගෙන් වා සිලෙක්ට් වෙයි කියලා අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අවසන් හය දින අතරට එයි කියලා ඔයාලට විශ්වාසයක් තියෙනවද තියෙනවා හරි ඒ විශ්වාසය හැමමම තියාගන්න සුබගතු වා කකුලෝ බදිනවද එහෙම නැත්නම් හොද්දක් හැටියට හදනවද හොද්දක් හැටියට හදන්නේ හොද්දක් හැටියට
වාට කන්ෆිඩන්ට් එකක් තියෙනවද අවසාන 6 දෙනා අතරට එයි කියලා? ඔව් ඔව් ඔව්. බය නැද්ද? නෑ නෑ. ඔබ දන්නවාද ඔබගේ ශරීරයෙන් 70%ක් පමණ ජලය අඩංගු බව. ඔබට දිනකට ජල වීදුරු 6ත් 8ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතුයි. උතුරා නිවාගත් ජලය පානය කිරීමෙන් නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න. ඇත්තටම කිව්වොත් මේ ඩිස්ත්‍රික් එකේ මඩකලපු වගේ අහය ඩිස්ත්‍රික් එකක ටුවර් ගයිඩ්ස් කියන එකක් අපේ මේ ප්‍රොජෙක්ට් එක ස්කිල්ස් ෆෝ ඉන්ක්ලූසිව් growth කියන ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් තිබුණේ නැහැ. ඇත්තටම ඒක හරිම උවමනා දෙයක් අවශ්‍ය දෙයක්. ඒ නිසා අපි හිතුවා අපේ ප්‍රදේශයට ටුවර් ගයිඩ්ස්ලා ටික දෙනෙක් මේල් සහ පිරිමි සහ ගෑනු ශේෂ්ත්‍රිය දෙකම දෙගොල්ලම ඕන නිසා අපි හිතුවා ඒගොල්ලන්ට ට්‍රේනින් එකක් දෙන්න ඕනේ ඒගොල්ල අනිත් ඩිස්ත්‍රික්කේ වගේම මේ ඩිස්ත්‍රික්කින් වලටත් ඒගොල්ලන්ව බිහි කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි ඊස්ටර්න් ටුවරිසම් බියුරෝත් එක්කත් IKP කියන ආයතනත් එක්කත් එකතු වෙලා කරන මේ වැඩසටහන තමයි ඒරියා ටුවර් ගයිඩ් කියන එක. ඒගොල්ලෝ නැෂනල් ටුවර් ගයිඩ් සහ සයිට් ටුවර් ගයිඩ්ස් කියන දෙනගොල්ලම ඉන්නවා මේ ඩිස්ත්‍රික් එකේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන වෙන ඩිස්ත්‍රික් වගේම මේ ඩිස්ත්‍රික් එකත් උඩක් කට්ටිය ටුවර් ගයිඩ්ස්ලා වෙලා මේ සංචාරක ශ්‍රේෂ්ත්‍රයට උදව් කරයි කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ බෙටික්ලෝ ෆෝට්. මේක අදලා තියන්නේ 1620 ගණන් වල. එතකොට මේ ගැන අපිට කියන්න ඇවිල්ලා ඉන්නවා දෙන්නෙක්. එක්කෙනෙක් සීලන්, තව එක්කෙනෙක් සුරේෂ්. වෙල්කම්. සෝ අපි ගෙල්ල බලමු නේද? ඉන්නේ බැටික්ලෝ ෆෝට් එක ගාව. මෙතන ඉඳන් අපිට බලන්න පුළුවන් බැටික්ලෝ ටවුන් එක, බැටික්ලෝ බ්‍රිජ් එක, and it's මේ ඔක්කොම surrounded by water. So it's very nice and it's really calming experience. දැනට මේ තැන පොඩ්ඩක් රවුන්ඩ් ඩවුන් වෙලා තියෙනවා. නමුත් මේගොල්ලන් ඒ ඔක්කොම අදාගත්ත පස්සේ මං හිතනවා මෙතන ගොඩක් ටුවරිස්ට්ලට එන්න පුළුවන් වෙයි. ඒගොල්ලන් ඇවිල්ලා මේව ඔක්කොම බලන්න පුළුවන් ඒගොල්ලන්ට. And අනිත් එක this is something ශ්‍රී ලංකන් history. So when they come here, then they can learn about Sri Lankan history and see all of this architecture. And I think this is an amazing place for them. නැගෙනහිර පළාතේ වැදගත් සංස්කෘතික උරුම ආකර්ෂණයක් ඇති කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් අරමුදල් සපයනු ලබන S4IG වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සංචාරක අමාත්‍යාංශය සමග එක්ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග කටයුතු කරයි. මඩකලපුව සහ එහි සින්දු කියන මාලුන් ගැන බොහෝ දෙනා දන්නා නමුත් වඩාත් ලස්සන හා හොඳින් සංරක්ෂණය කර ඇති මඩකලපුව ලන්දේසී කොටුව ඇතුළුව තවත් බොහෝ රසවත් දෑ මෙහි දැකගත හැකිය. මෙම බලකොටුව පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ ප්‍රධාන නගරයක් වන මඩකලපුවේ පුලියන්තිව් දූපතේය. කොටුව හා ඒ අපට ප්‍රදේශය පිළිබඳ රසවත් ඉතිහාස කතා බොහොමයක් ඇත. මඩකලපුව ලන්දේසී කොටුව යනු පුරාවිද්‍යාත්මක උරුමයක් වන අතර එය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කළ යුතුය. ඒ දේශීය සංචාරකයන් මෙන්ම ලොව පුරා විසිර සිටින විදේශීය සංචාරකයන්ද නැරඹිය යුතුම ස්ථානයකි. එය නරඹන්නන් සඳහා විවෘතව ඇති අතර කොටුවේ හිත ඇදගන්නා සුළු ඉතිහාසය ගැන ඔබ හට කියා දීමට S4IG වැඩසටහනේ කොටසක් ලෙස පුහුණු කරන ලද මාර්ගෝපදේශකින්ද ඇත. කොටුවේ අද රජයේ කාර්යාල අඩංගු වන නමුත් ඒවා නව ස්ථානයකට ගෙන යනු ඇත. ඉන්පසු ලන්දේසි කොටුව සංරක්ෂණ සැලැස්ම මගින් එහි නව සංරක්ෂණ කටයුතු සිදු කෙරෙයි. ප්‍රාදේශීය ප්‍රජාවගේ ප්‍රයෝජනය සඳහා කොටුව නැවත භාවිත කිරීමට රජය කැප වී සිටී.
එය සැලකේ යුතු සම්පතක් වන අතර නැගෙනහිර පළාතේ සිත් ඇදගන්නා සංස්කෘතින් හා ඉතිහාසය ගැන ඉගෙන ගැනීම සඳහා ස්ථානයක් වනු ඇත. මෙම බලකොටුව වෙත සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ ශ්‍රී ලංකාවේ අනෙකුත් උරුම ආකර්ෂණයන්ගෙන් වෙනස් වෙයි. එමගින් දේශීය රැකියා සහ වෙනත් ආර්ථික ක්‍රියාකාරකම් ඇති කිරීමටද හැකි වේ. කොටුව නැරඹීමට පැමිණෙන පුද්ගලයින්ට අපට ප්‍රදේශයේ දැකගත හැකි තවත් සිත් ඇදගන්නා ස්ථාන බොහොමයක් දැකගත හැකිය. සංස්කෘතික හා උරුමයන් පිළිබඳ සංචාරක ප්‍රදේශයක් ලෙස මඩකලපුව ලන්දේසි කොටුව ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහාය වේ. ඔස්ට්‍රේලියානු රජයේ සහාය ඇතිව ස්පෝ IG වැඩසටහන රජයට තාක්ෂණික සහාය ලබා දෙන අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණ වේ. ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන් Skills for Inclusive Growth ඉදිරිපත් කිරීමක්. හැමෝම හිතා ඉවනේ හැබැයි 20 දෙනා අතරින් 6 දෙනා අතරට එන්න මාත් බලාපොරොත්තු වෙනවා. ඒ උනාට ටිකක් බයයි. මට විශ්වාසයි 6 දෙනා අතරට මාව තේරෙයි කියලා. ඒ කකුල කඩලා ඉවුවොත් හොඳ රහවේ කියලා කට්ටියම කිව්වා. මාව තේරෙයි. අනිවාර්යෙන් තේරෙනවා. මාව තේරෙයි කියලා විශ්වාසයක් තියෙනවා. සුප්‍රීම් ෂෙෆ් ත්‍රිකුණාමලය පොළොන්නරුව මඩකලපුව අම්පාර තරංග කරුවන් සොයා යන ගමනේ ඒ දිස්ත්‍රික්ක හතරේ පොඩිත්තෝ වෙනුවෙනුත් යමක් කළ යුතුයි කියලා හිතුවා. ඒ නිසාම ආදරණීය චූටි දුවල පුතාලා හරි හරියට උයන්න පියන්න දක්ෂයින් කියලා හඳුනා ගන්න පුළුවන් වුණා. බලන්න තමන්ගේ උදෑසන ආහාරය හදාගන්න ඔවුන්ටම පුළුවන් කියලා පොඩිත්තු පෙන්වන අපූර්ව ලෝ ප්‍රකට සූපවේදී නැන්දලා මාමලා තමන්ගේ දැනුම ඔවුන්ට ලබා දුන්නේ හරිම සතුටින් හරිම ආදරෙන්. Skills for Inclusive Growth ආයතනයටත් මේ දුවදරුවන්ගේ දෙමාපියන් හටත් ඔවුන් ගැන ඇත්තේ හරිම අහිංසක ආඩම්බරයක්. IG වැඩසටහන සහ ඔස්ට්‍රේලියානු රජයෙක්පයි මේ වැඩසටහන ගෙනෙන්නේ. ඉතින් අපි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. දැන් අපි
පළමු වටේ 20 දෙනා සඳහා සහතික පත් නිකුත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන්ම සහතික පත් ප්‍රදානයට මම ආරාධනා කරනවා නොයෙල් ස්කොට් මහතාට. VTF Nifra Desia 41 R Sharmini Desia 83 P Dayas Desia 85 එසේනම් මේ අය තෝරාගත් විනිසුරුවන් සිටිනවා මා සමග මේ වේදිකාවේ. ඒ හය දෙනාගෙන් පළමු වෙන්නා කවුද කියලා අපි බලමු. හැම කෙනෙක්ම ජයග්‍රහකයෙක්. ඇත්තටම අපිට ඉතාම අසීරු වුණා මේ හය දෙනා 20 දෙනා අතරින් තෝරන්න. මම ආරාධනා කරන්න කැමති මුලින්ම S රාධිකා. අංක 204 M ගෝෂන් D තුන්වෙනි ජයග්‍රහකයා අංක 204 P ඩයස් අංක 203 M M මොහමඩ් මාමා ලෝකේසරන් එයා තමයි මට මේ තරඟ ගැන කිව්වේ. එයා මාව ගොඩක් ධෛර්යමත් කරනවා මේක ගැන. මම හිතන්නේ එයාට ගොඩක් සතුටු වෙයි. අම්මගෙන් ඉගෙනගත්ත දේවල් නිසා තමයි මට මේ 6 දෙනා ඇතුළට එන්න පුළුවන් වුනේ. ඒ නිසා මම අම්මට ස්තුතියන්ත වෙනවා. 20 දෙනාගෙන් 6 දෙනා අතරට එකතු වෙයි කියලා හිතුවේ නෑ. හරිම සන්තෝසයි. මං හිතුවේ නෑ මේ තැනට එන්න පුළුවන් වෙයි කියලා. මේක ඇත්තටම හේනියක්ද ඇත්තක්ද කියලා මට හිතාගන්න බෑ. ගෙදර කියලා තමයි කල්පනා කරන්න වෙන්නේ. පංග පෙට්‍රණ එල්ලාරිකමේ වන්දන. සභාගේ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. සියල්ලෝම දක්ෂයින්. ඒ වගේම හොඳින් උයපු අය. ඉතින් තෝරාගත් ජයග්‍රහකින් 6 දෙනාට අපේ සුභපැතුම්. ඊළඟට අපි ඔබ සැවම අම්පාරදී හම් වෙනවා. ඕකේ. එහෙමනම් හමු වෙමු අම්පාරදී. මේ සුප්‍රීම් චෙෆ් සීසන් 2. Supreme Chef Season 2